රෝගේ පාලනය වීම කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ජනතාවට තරමක යහපත් තත්ත්වයක් ඉදිරි සතියේදී බලාපොරොත්තු විය හැකියි. බොහෝ ජනතාවගේ යම් විප්ලවකාරී යම් මානසික ඒකාග්‍රතාවයේ වෙනස් වීම, ජනතාවගේ යහපත් ගුණාංග යම් හික්මීමේ ස්වභාවයේ තරමක අඩුවීමක් එහිදී අපට අනුමාන කළ හැකියි. කාන්තාවන් සම්බන්ධ යම් විමුක්තිකාරී යම් අරගලකාරී ස්වරූපයක් 2020 නොවැම්බර් 30 වෙනිදාන් පසු ආරම්භ වන ඉදිරි සඳුදායන් පසු ඉදිරි සතියේ ජනතාවගේ යම් අකීකරු ස්වභාවයන් තරමක ආක්‍රමණකාරී ස්වභාවයන් යථාර්ථයට පත්වීමක් පෙන්නුම් කරනවා. මෙහිදී දෙසැම්බර් 3 දක්වා කාලයේ තරමක ස්වභාවික විපත් ආදී සක්‍රිය වීමක්ද හදිසි ගොඩනැගිලි කඩා වැටීම්, ස්වභාවික තත්ත්වයන් නිසා හටගන්නා යම් හදිසි විපත්කාරී තත්ත්වයන් සක්‍රිය වීමක්ද අනුමාන කළ හැකි. තරමක තීරණාත්මක තීරණ ගැනීමක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකි. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන් වුණත් තරමක අලසකමක් උනන්දු අඩු බවක් ඉදිරි සතියේදී පෙන්නුම් කරනවා. ඒ අප ඔබට උපුටා දැක්වුවේ 2020 නොවැම්බර් 23 දින සහ නොවැම්බර් 30 දින වල අප නිකුත් කළ සතියේ ලග්න පලාපල ආදී ඇතුළත් වූ රටේ ක්‍රියාත්මක වීමට ඇති තත්ත්වයට අදාළ පලාපලයයි. එනම් දැනට මෑතකදී සිද්ධ වූ මහර බන්ධනාගාර කරලි කෝලහල සිදුවීම සහ සුලිකුණාඩුවට අදාළ එම සිදුවීම් සියල්ල අපගේ සතියේ ලග්න පලාපල විග්‍රහයේ ඇතුළත් වූ බව මේ අනුව ඔබ විශ්වාස කරනවා විය හැක. තවද 2020 වර්ෂයට අදාළ වාර්ෂික ලෝකායන අනාවැකියේද අප මෙවැන්නක් සඳහන් කළ ඇත. එහි උපුටනේ අප මෙහිදී මෙම දක්වා ඇත. ඒ අනුව 2020 වර්ෂයේ මැයි 20 සිට ජනතාවගේ ඇතිවන යම් කුමන්ත්‍රණකාරී විප්ලවකාරී කැරලිකාරී හැසිරීම් රටාවක් සම්බන්ධයෙන් අප පැහැදිලිව කියා ඇත. ඒ 2021 වර්ෂයේ පෙබරවාරි අවසානයේ දක්වා ක්‍රියාත්මක වන බවද කියා ඇත. එහි සූක්ෂම අවස්ථාව සතියේ ලග්න පලාපල වලින් කියා ඇත. එනම් ග්‍රහ සංඥා හරහා අපට මෙම තත්ත්වයන් විදහා දක්වන බවයි, කලින්ම මේවා පාදාගත හැකි බවයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඇති යථාර්ථය එයයි. මෙතෙන් සිට එකතු වෙමු සුබවාදී අනාගතයක් සඳහා වූ ධනාත්මක පිවිසුමක් තේමා පාඩේ කොටගත් අපගේ YouTube නාලිකාව සමග. ආයුබෝවන්. සුපුරුදු පරිදි ඉදිරි සතියට අදාළ සතියේ ලග්න පලාපලයේ විග්‍රහය ඉදිරිපත් කිරීමට අප දැන් සූදානම් වන්නේ 2020 වර්ෂයේ දෙසැම්බර් 7 සඳුදා සිට දෙසැම්බර් 13 ඉරිදා අතර කාල පරාසය තුළ සිදුවන ග්‍රහමාරු ආදී සම්බන්ධයෙන් සැලකීමේදී, දෙසැම්බර් 11 දින සිදුවන සිකුරුමාරුව මෙහිදී සුවිශේෂී කොට දැක්විය හැකි. එම සිකුරුමාරුවට අදාළව සතියේ ලග්න පලාපලයේ විග්‍රහ කිරීමටයි සූදානම් වන්නේ. ඊට පෙර සුපුරුදු පරිදි ඉදිරි සතියේදී රටට පැමිණෙන අභියෝග මොනවාද, පොදුවේ සෑම ලග්නයකට මුහුණ දීමට ඇති තත්ත්වයන් කුමක්ද යන්න අප විමර්ශනය කර බලමු. අප මෙම වීඩියෝ ආරම්භයේදීම සඳහන් කළ පරිදි පසුගිය සතියට අදාළවද පැවසු සියලුම අනාවැකි සපත වී ඇත. අප මෙම දැනුවත් කිරීම සිද්ධ කරන්නේ ලාභ අපේක්ෂාවෙන් නම් නොවේ, රටට ලෝකයාට මේවා කලින් දැනගෙන යම් සූදානම් වීමක් ඇතිකර ගැනීමටයි මෙම අනාවැකි පළ කරන්නේ. මෙහිදී අපගේ මනසට ගෝචර වන ප්‍රමාණයට අදාළව අප අනාවැකි ගොනු කරගන්නා අතර සමහර අවස්ථා අපගේ මනසට ගෝචර නොවිය යාමකටද ඉඩ ඇත. එහිදී ශාස්ත්‍රීය වරදක් ශාස්ත්‍රීය වරදක් ලෙසය දැකීම සුබ නැත. ශාස්ත්‍රය තුළ සියල්ල ලියවි ඇත. විශ්වයේ ඇති ග්‍රහ සංඥා පාදක කර ගනිමින් එම ලියවි ඇති විශ්වය තුළ ලියවි ඇති සටහන් වී ඇති සියල්ල අපට ශෛලම ලිපියක් කියවන්නක් මෙන් කියවා පෙන්විය හැකි. අපගේ ප්‍රඥාවට, අපගේ බුද්ධියට, අපගේ දැනුමට අදාළ කොටස පමණක් එහිදී අපගේ මුවින් පිටවන අතර බුද්ධියට ගෝචර නව කොටස් ගිලිහි යනවා ඇත. එහි වරද අපගේ මිසක් ශාස්ත්‍රය නන් නොවේ. එබැවින් ඉදිරියටද යම් යම් අනාවැකි සතිය සම්බන්ධයෙන් අප පවසන
රට ගැන ලෝකයේ ගැන අනාවැකි ආදී වුණත් යම් යම් අඩුපාඩු වැරදි සිද්ධ වුණත් එහි බර එහි දෝෂය ශාස්ත්‍රීය වෙත නොපටවන්න එවැනි අඩුපාඩු අපාදින් සිදුවුවහොත් ඒවා සාදාගෙන නැවත යථාවත් කර අපගේ දැනුම අලුත් කර ගැනීමට අප සෑම මොහොතකම වෙහෙසෙනවා ඇත. දෛවඥා ජ්‍යෝතිර්වේදියා යනු දැනුමෙන් නිරන්තරයෙන් සන්නද්ධ වන චරිත වනවා ඇත. අනිකුත් ශාස්ත්‍රවේදීන් මෙන්ම දෛවඥාද පවතින තත්ත්වයට අනුගතව පවතින තත්ත්වයේ ආශ්‍රය නිශ්‍රය කර ඇති එම නිමිති තත්ත්වයන්ට අනුගතව තමන් දැක ඇති තමන් ආශ්‍රය කර ඇති තත්ත්වයන්ට අනුව පෙන්වන තත්ත්වය ගලපා පෙන්වනවා මිස මෙහිදී ගුප්ත ලෙස භූත ලෙස පේන බැලීමක් හෝ අංජන බැලීමක් වැනි තත්ත්වයකදී පෙනෙන්නක් මෙන් බලා කියවීමක් නොවේ. ග්‍රහචාරය අනුව කේන්ද්‍ර බැලීම එබැවින් කිසියම් හෝ අඩුවක් පාඩුවක් සිදුවහොත් එහි බර එහි දෝෂය ශාස්ත්‍රය පිට නොපටවන මෙන් කාරුණිකව අපගේ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිමි. ඉදිරි සතියට අදාළ සතියේ රටේ තත්ත්වයේ කුමන ආකාරයෙන් විසඳේවිද යන්න දැන් විමසා බලමු. විශේෂයෙන් 2020 දෙසැම්බර් 7 සඳුදා දින උදාවන තත්කාල ග්‍රහ සටහන් අනුව ඉදිරි සතිය තරමක සාමකාමී බවක් අප විසින් අනුමාන කරනවා ඇත. මෙම තත්ත්වය අප පසුගිය සතියේ පැවසුවා ඔබට මතක ඇති. නොවැම්බර් සමාන දෙසැම්බර් 3 දින සිට එනම් බදාදා දින සිට එතෙක් පැවති යම් ගැටලුකාරී තත්ත්වයන්ගේ විසඳීමක් සාමකාමී වීමක් ඇතිවන බව අප පැවසුවා ඔබට මතක ඇති. ආගමික අංශවලදී වුණත් ඇති ගැටුම් ගැටලු සාමකාමීව විසඳා ගැනීමක් සහජීවන සම්බන්ධයෙන් යම් කතාබහ ඇතිවීමක්ද එෙහිදී අප පැවසුවා ඔබට මතක ඇති. ඉදිරි සතියේද ඒට දෙවෙනි නැත. පැවසීමට තරම් අර්බුදකාරී තත්ත්වයක් රට තුළ පෙන්눔 කරන්නේ නැත. යම් බලාපොරොත්තුවක් ඇතුව අරමුණක් ඇතුව තරමක් සුහදශීලීව ගත කරන තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. යම් යම් ගැඹුරු දුරදිග බලන සැලසුම් සකස් වීම මෙහිදී අනුමාන කළ හැකි. සන්නිවේදන ශේෂ්ත්‍රයේ ලොකු විප්ලවයක් කිරීමකට ඉඩ ඇත. දැනට නැවතී ඇති ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ආදියද බොහෝ දුරට ඉදිරි සතියේදී ආරම්භ වීමකට හෝ ඒ සම්බන්ධයෙන් කතිකාවතක් පැමිණීමකට ඉඩ ඇත. වෛරස සම්බන්ධයෙන් උනත් සුබවාදී බලාපොරොත්තුවක් දෙසැම්බර් මාසයේ ආරම්භය සමග පවතින බව අප පසුගිය සතිය අනාවැකේදී පැවසුවේ ලෙසටම ලංකාවේදී ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් කොරෝනා වෛරසයට ඖෂධයක් සොයාගත් බව අසන්නට දකින්නට ලැබුණි. එවැනිම ඔහු සුබ පුවත් ඉදිරි සතියේද බලාපොරොත්තු විය හැකි. අලුත් අධිතාක්ෂණික මෙවලම් ආදී හඳුන්වා දීමකට ඉඩ ඇත. සුවිශේෂී වූ ඇප් ආදිය මෘදුකාංග ආදී හඳුන්වා දීමක්ද ඉදිරි සතියේදී අනුමාන කළ හැකි. කර්මාන්තශාලා හිමියන් මෙම අනාවැකි මතක තබා ගත යුතුයි. ඉදිරි සතියේ සිට ඔබගේ කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක කරන යන්ත්‍ර සූත්‍ර ආදිය නිතර අඩපණ වීම ඒවායේ නඩත්තු කටයුතු යෙදීම ඉදිරි සතියේදී අනුමාන කළ යුතුයි. එය දෙසැම්බර් මාසයේ පුරාම පවතින තත්ත්වයකි. ඒවායේම නඩත්තු කටයුතු සඳහා තරමක කාලයක් වේලාවක් වැය කරනවා නම් හොඳයි. අඩුම තරමින් ඒවායේ සේවා නඩත්තු කටයුත්තක්වත් ඉදිරියේදී යොදා ගන්නවා නම් හොඳයි. යාන වාහන ආදී සම්බන්ධයෙන් උනත් සමස්තයක් ලෙස ඒවායේ තරමක් එන්ජින් ආදී දෝෂ හට ගන්න තත්ත්වයක් පෙන්눔 කරයි. කවුරුණු උනත් වාහනයක් තිබෙන කෙනෙක් නම් එම දෝෂකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. පොදුවේ සෑම ලග්නයකටම අදාළව ගත්තිට සෑම ලග්නයකටම ඉදිරි සතියේ ලොකු විපතක් බාධාවක් ඇති කරන්නේ නැත. අධ්‍යාපන කටයුතු ආදී අපේක්ෂා සිටින අයට එම බලාපොරොත්තු ඉෂ්ට වීමක් ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. දරුවන්ටද යහපත් සතියකි. දරුවෙක් ලංකාවේ දරුවෙක් හෝ ලංකාවේ උත්පත්ති ලැබූ දරුවෙක් ජාත්‍යන්තරව යම් කීර්තියකට පත්වීමේ සලකුණු පෙන්눔 කරයි. ගෙවල් වල පැවති නිවෙස්වල පැවති යම් ගැටුම් ගැටලු අර්බුද ආදියද සුහද විසඳීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ හැකි. උෂ්ණ රෝග චර්ම රෝග ආදී තත්ත්වයන්ගෙන් නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. එවැනි රෝගයක් පැතිර යෑමේ ලකුණු පෙන්눔 කරයි. බොහෝ දුරට උෂ්ණාධික තත්ත්වයක් ඉදිරි සතියේ කාලය තුල පුරාම පෙන්눔 කරනවා ඇත.
සතියට අදාළ තත්ත්වය එයයි. මෙතැන් සිට ඉදිරි සතියේ ලග්නේ ලග්නයේ තත්ත්වය කෙසේද යන විමර්ශනය කර බලමු. ඉදිරි සතියේ සුබ නැකත් ආදී පවතින කාල පරාසයන්, රාහු කාලයේ පවතින කාල පරාසයන් සම්බන්ධයෙන්ද විමර්ශනය කර බලමු. සඳු ග්‍රහය සිංහ රාශිගත ආරම්භ වන 2020 දෙසැම්බර් 7 සඳුදා සිට වන ඉදිරි සතියේ මේෂ ලග්නයට අදාළව ගත් විට කෙසේද යන්න පළමු විමර්ශනය කර බලමු. විශේෂයෙන් ඉදිරි සතියේ මේෂ ලග්න කරුවන්ට ඉතාමත්ම යහපත් සතියක් වනව ඇත. ඒ අයගේ යම් බලාපොරොත්තු අරමුණු ඉෂ්ට වීමට අදාළ කාරණා බොහෝමයක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකි තත්ත්වයක් පෙන්눔 කරනව ඇත. රැකී රක්ෂා ආදීදී වුණත් අලුත් අලුත් මිතුරන්, අලුත් සහෝදරයන්, තමන්ගේ රාජකාරියට අදාළ අලුත් උදව්කරුවන් මුණ ගැසෙන කාලයේදී ඒ අයගේ උදව්වෙන් උපකාරයෙන් තමන්ගේ වැඩ කටයුතු උනත් පහසුවෙන් කර ගැනීමට හේතු කාරණා යෙදෙනවා ඇත. පොත්පත් ලිපි ලියන කටයුතු ආදී අදාළ වෘත්තීන් වල යෙදෙන අයටද සුබ වනවා ඇත. විශේෂයෙන් වයස 12ට අඩු කුඩා දරුවන් එම අධ්‍යාපන කටයුතු ආදී ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින කුඩා දරුවන්ට ඉතා යහපත් සත්ත්වයක් පෙන්눔 කරයි. ඒ අයගේ අධ්‍යාපන කටයුතු ආදී සඵල කර ගැනීමට අදාළ හේතු කාරණා බොහෝමයක් ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. අනාගතය සම්බන්ධයෙන් උනත් තරමක සුබවාදී බලාපොරොත්තුවක් ඇතුව සතිය ආරම්භ වනවා ඇත. විවාහ දිවියේදීද ලොකු ගැටුමක් ගැටලුවක් පෙන්눔 කරන්නේ නැත. පැවති ගැටුම් ගැටලුවද සුහදශීලීව විසඳීමක් විසඳා ගැනීමට අදාළ කාරණා යෙදීමක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකියි. සංවර කතා බහ ඇතිවන සතියේකි. හවුල් ව්‍යාපාර ආදී අපේක්ෂා සිටින අයට, හොඳ හවුල්කරුවෙකු සොයන අයට, හොඳ හවුල්කරුවෙකු මුණ ගැසීමට අදාළ කාරණාද ඉදිරි සතියේදී ක්‍රියාත්මක වනවා ඇත. විවාහ සම්බන්ධයෙන් අපේක්ෂා සිටින අයටද විවාහ යෝජනා පැමිණෙන සතියකි. ඒ සම්බන්ධයෙන් උනන්දු වනවා නම් හොඳයි. බොහෝ දුරට ඉතාමත්ම යහපත් ගුණාගාවෙන් යුක්ත අයගේ විවාහ යෝජනා පැමිණෙන තත්ත්වයක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකියි. විවාහය සම්බන්ධයෙන් යම් යෝජනා පුවත්පත්වල පළ කිරීම් ආදීටද ඉතා සුබ සතියක් වනවා ඇත. කොහොමත් සන්නිවේදන අංශ පොත්පත් ලිපිලේඛන කටයුතු ආදීට අදාළ අංශවලදී නම් සුබම තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. කෙසේ නමුත් මේෂ ලග්න කරුවන්ගේ වැඩ කටයුතු වලදී ප්‍රායෝගික බව අඩුවක් පෙන්눔 කරයි. යම් සම්මුති සාකච්ඡා ආදීදී මේෂ ලග්න කරුවන් විසින් පෙන්눔 කරන යෝජනා තරමක ප්‍රායෝගික නොවන ගතියක්, මහ පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් පෙන්눔 කරන යෝජනා වනවා ඇත. ඒ මේෂ ලග්නයට අදාළ තත්ත්වයක් නොවේ. අනිත් අය මේෂ ලග්න කරුවන්ගේ දැක්ම දකින විදිහයි. ගේදොර නවීකරණය කිරීම, අලුත් වැඩියක් කිරීම ආදියටද සුබ තත්ත්වයක් පෙන්눔 කරයි. එවැනි අපේක්ෂා ඇති අයටද සුබයි. රැකී රක්ෂා උසස් වීම ආදී රදාලවද යම් කරුණු කාරණා ඉහළ කළමනාකරණය විසින් සාකච්ඡාවට බඳුන් කරනවා ඇත. තමන් ගැන සුබදායි ආකල්ප අන් අය කෙරේ ගොඩ නැගෙන සතියකි. අදිසි ධනලාභ, ලොතරැයි වාසනා ආදී අදාළවද යම් කාරණා පෙන්눔 කරයි. එහෙත් අනුවන වැඩ වලට මුදල් නාස්ති කර ගැනීම, එම ලැබෙන මුදල් ඵලදායි දෙයකට ආයෝජනය නොකිරීම වැනි ලකුණු ද පෙන්눔 කරයි. එම අඩුපාඩු සාදාගත යුතුයි. සමස්තයක් ලෙස සුබ සතියකි. වෘෂභ ලග්නයේ ලග්නාධිපති ලෙස සිකුරු 7 වැන්නේත්, සඳු 4 වැන්නේත් තැන්පත් වී ආරම්භ වන ඉදිරි සතියේ කාලයේ වෘෂභ ලග්නයට අදාළව ගත් විට අලුත් බලාපොරොත්තු ඔප්නැංගෙන බලාපොරොත්තු අලුත් වන සතියක් වනව ඇත. රැකී රක්ෂා ආදීදී වුණත් කාලයක් පුරා පැවතියම අස්ථාවරත්වයක ස්ථාවර වීමේ සලකුණු පෙන්눔 කරනවා ඇත. සතිය පුරාම යම් හොඳ යෝජනා, විශේෂයෙන් රැකී රක්ෂා සම්බන්ධයෙන් හොඳ ආරාධනා ලැබෙන තත්ත්වයක් පෙන්눔 කරයි. මෙහිදී රැකියාවේ කාර්යාල ආදී වුණත් පවතින යම් විචල්‍යතා, බාධාකාරී තත්ත්වයන් මගහැරී යන ස්වභාවයක් සතියේම පෙන්눔 කරනවා ඇත. කතාබහේදී වුණත් තරමක් දක්ෂතා පෙන්눔 කරන සතියකි. තමන්ගේ වාක් චතුර්යය තව තවත් වර්ධනය වන සතියකි. අවංක බව නම් වැඩි වන බවක් පෙන්눔 කරයි. ඒ තමන්ට තරමක් අවාසි වන බවක්ද මෙහිදී පැවසිය යුතුයි. තරමක් අනුවන වැඩ, දුර්වල වැඩ, දුබල වැඩ කිරීමට පෙළඹීමක්, ඕනොඩට අනුන්ට අවංක වීමට යෑමක්, අනුන්ව ඕනොඩට විශ්වාස කිරීමක් වැනි දෙයක සලකුණුද පහළ වනවා ඇත. එයින් තමන්ට වන්නේ අනර්ථයක් බව මතක තබා ගත යුතුයි. විවාහ ආදී වුණත් පැවති යම් ගැටලුකාරී තත්ත්වයන්, බාධාකාරී තත්ත්වයන් निराකරණය වන සතියකි. මනස තරමක් නිදහස් වන සතියකි. සතුරන් උනත් මිතුරු වනවා ඇත. කලක් පුරා සතුරුකම් කළ
විරුද්ධකම් කළ අය තමන්ට ලංවෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා ඇත. සුරතල් සතුන් ආදී ඇති කිරීම. සුරතල් සතුන් මෙතෙක් අසනීප වී රෝගී වී සිටි සුරතල් සතුන් නිරෝගී වීමක් වැනි දෙක සලකුණද පෙන්නුම් කරනවා ඇත. විශේෂයෙන් යාන්ත්‍රික තාක්ෂණික කටයුතු මෘදුකාංග සන්නිවේදන ශාස්ත්‍ර ආදී අදාළ අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයටද එම අධ්‍යාපන ඉලක්ක අරමුණු සපුරා ගත හැකි තත්ත්වයක් ඉදිරි සතියේදී පෙන්නුම් කරනවා ඇත. රැකී රක්ෂා ආදීට වඩා gedara දියුණුවට වැඩි උනන්දුවක් දක්වන සතියකි. රැකියාවේ යම් යම් නිවාඩු දැමීම් නැත්නම් කලක් පුරා රැකියාවේ වෙහෙසකර පැමිණි ගමනේ තර්මක විරාමයක් සලකුණු කිරීම බොහෝ දුරට ඉදිරි සතියේදී අනුමාන කළ හැකියි. ප්‍රේම සම්බන්ධතා ආදී දින වංචනිකයන්ට හසු වීමේ ලකුණු පෙන්නුම් කරයි. රැවටිලිකාරයන්ට හසු වන ගතියක් ඇත. හදිසියේ පැමිණෙන ප්‍රේම සම්බන්ධතා ආදී ගැන නම් තර්මක් සැලකිලිමත් විය යුතුයි. මුහුණ උපවත්වන පැහැය උපවත්වන තර්මක් තමන් මෙතෙක් කල සිටියම් පීඩාකාරී ස්වභාවයකින් නිදාසන ස්වරූපයක් සතිය පුරාම විදහා දක්වනවා ඇත. මව්පියන්ට වුණත් ලොකු අගුණයක් ආබාධයක් පෙන්නුම් කරන්නේ නැත. උසස් අය නිලතල ඇති අයගේ ඇසුරට වැටෙන ගතියක් පෙන්නුම් කරනවා ඇත. අලුත් කටයුතු ආදී ආරම්භ කිරීමටද ඉතාමත්ම යහපත් තත්ත්වයක් ඉදිරි සතියේදී පෙන්නුම් කරයි. කෙසේ නමුත් බ්‍රහස්පතින්දා සිකුරාදා දිනවලදී යම් රෝගී වීමක් සෞඛ්‍ය පැතිර සුළු බාධා වීමක් අඩපණ වීමක් පෙන්නුම් කළත් එය තාවකාලික තත්ත්වයක් වන ඇත. ඇඟට දැනෙනට තරම් ලොකු ගැටලුවක් පෙන්නුම් කරන්නේ නැත. අනුනු දෙසා පිහිටවන ගතිය ඉතාමත්ම හොඳයි. එහෙත් අනුන්ගේ කීම් කෙරුම් විශ්වාස කිරීම නම් එතරම් යහපත් වන්නේ නැත. ව්‍යාපාර ආදීදීද අලුත් බලාපොරොත්තු ඇතිවන සතියකි. විදිස්කතේ සිටින අයට නම් තරමක සුළු කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කරනවා ඇත. මිතුන ලග්නේ මිතුන ලග්නයට අදාළව ගත විට ලග්නාධිපති බුධ 6 වැන්නේද සඳු 3 වැන්නේද ගෝචර වෙමින් සතිය ආරම්භ වනවා ඇත. ඉදිරි සතියට අදාළව මිතුන ලග්නයට යහපත් තත්ත්වයක් මෙහිදී පළමුව පැවසිය යුතුයි. යමක් ඉතුරු කර ගැනීමට යමක් තැන්පත් කිරීමට මුදල් ආදිය වුණත් අනාගතය උදෙසා ඉතුරු කර ගැනීමට වෙහෙසෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා ඇත. හොඳ සැලසුම් සහගත බවක් සතිය පුරාම සක්‍රීය වේ. බොහෝ දුරට ව්‍යාපාර ආදී කටයුත්තක් සැලසුම් කිරීමකට ඉඩ ඇත. ඒවාද සාර්ථක වනවා ඇත. බොහෝ දුරට සැලසුම් අංශයෙන් ලොකු ජයග්‍රහණයක් ලබාගත හැකි තත්ත්වයක් පෙන්නුම් කරනවා ඇත. තරමක සමාජ විරෝධී වැඩ සමාජයට පිටින් කරන සමාජ සම්මතයට පිටින් කරන වැඩ ආදී කරන අයට නම් එතරම් යහපත් වන්නේ නැත. ඒ අයට යම් යම් දඬුවම් විදීමට සිද්ධ වනවා ඇත. කෙසේ නමුත් යහපත් ආකාරයෙන් මුදල් ඉපයීම් ආදීට පෙළඹෙන අය සඳහා නම් ඉතාමත්ම සුබ සතියක් වනවා ඇත. අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු ආදිය සඵල කර ගැනීමටද ඒ උදෙසා වන කටයුතු සාර්ථක කර ගැනීමටද ඉතා සුබ තත්ත්වයක් පෙන්නුම් කරයි. මෙහිදී ලග්නාධිපති බුධ 6 වෙන්නේ ගෝචර වීම හේතුවෙන් යමම සතුරු කරදර විශේෂයෙන් තමන්ගේ දියුණුව සහ තමන්ගේ ඉදිරි පැවැත්ම උහුලන්නේ නැති අය තමන්ට කරන යම් විරුද්ධකම් නොපනත්කම් ආදී නිසා ඇතිවන යම් බාධා වීම් සතුරු කරදර ආදී නම් සුළු වශයෙන් පෙන්නුම් කරනවා ඇත. එහෙත් ඒවාට තමන් නොබියව මුහුණ දී ඉදිරියට යනවා ඇත. රැකී රක්ෂා ආදී දීද යම් දියුණුවක් වරදිනී තත්ත්වයක් පෙන්නුම් කරයි. සැහැල්ලුවෙන් ඒවා වෙත යොමු වෙනවා ඇත. වැඩිපුර තමන්ගේ දෙයකින් ගොඩනැගීමට ව්‍යාපාර දියුණුවකට සැලසුම් සකස් කිරීමක් පෙන්නුම් කරනවා ඇත. කලබලයේ අඩු සතියකි. බොහෝ දුරට සතිය පුරාම යම ලිපි ලේඛන සකස් කිරීම බැංකු මූල්‍ය කටයුතු ආදියට උත්සාහ කිරීම වැනි තත්ත්වයන් පෙන්නුම් කරනවා ඇත. තමන්ගේ ව්‍යාපාර ආදී ප්‍රචාරය කිරීම ප්‍රචාරක මාධ්‍යයන් ශක්තිමත් කර ගැනීම වැනි කටයුතු වලද සුබ බවක් පෙන්නුම් කරනවා ඇත. මිතුන ලග්න හිමි කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියද අරුතින් ආරම්භ කිරීමට පෙළඹෙන සතියකි. ඒවායේ වර්ධනීය බවක්ද ඇත. විවාහ දිවියට ආදියටද ලොකු ගැටලුවක් පෙන්නුම් කරන්නේ නැත. වාත රෝග උෂ්ණාධික තත්ත්වයන් හේතුවෙන් හට ගන්නා රෝග ආදී නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. බලාපොරොත්තු ඇති කර ගන්නා සතියකි. එහෙත් ඒවා ඉටු කර ගැනීමට නම් ලොකු වෙහෙසක් දැරීමක් පෙන්නුම් කරන්නේ නැත. එනම් හැල්මේ දුවන සතියක් නොවේ. කටක ලග්නයේ
කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද අව්‍යාජ බව ප්‍රකට කරන සතියකි. අන් අයට අවංක වන ඇත බොහෝ දුරට උපදේශනාත්මක කටයුතු ගුරු වෘතීන් ආදී වෘතීන් වල යෙදෙන නැත්නම් උපස්ථාන කටයුතු ආදී වෘතීන් වල යෙදෙන අයගේ එම ක්‍රියාවන් බොහෝ දුරට සමාජ උදෙසාම කරන ස්වභාවයක් පෙන්눔 කරනවා ඇත. සමාජ හිතකාමී බවක් ඉදිරි සතියේම ප්‍රකට කරනවා ඇත. පදිංචි ස්ථාන ආදී සම්බන්ධයෙන් පැවතියම් ගැටලුකාරී තත්ත්වයන් निराකරණය වීමක් මෙහිදී පෙන්눔 කරයි. තරමක් Tamanට උපදෙස් දෙන අවංක වන හොඳ යහළු මිත්‍රාදීන් ඉදිරි සතියේදී මුණ ගැසෙනවා ඇත. ඒ අයගේ උපදෙස් ආදීටද අනුව කටයුතු කිරීමක් පෙන්눔 කරයි. ඒවා හේතුවෙන් Tamanගේ පැවතියම් කාලයක් පුරා සිතට වද දුන්, මනසට වද දුන් ගැටුම් ගැටලු ආදී තත්ත්වයන් විසඳා ගැනීමකට අදාළ තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. ආගමික කටයුතු ආධ්‍යාත්මික කටයුතු වලට උනත් වැඩිපුර නම්‍යශීලී වන සතියකි. මෙහිදී ගැටලු වන්නේ නම් වැඩිපුර කියවන ගතිය වැඩිවීමයි. කතාවෙහිදී අන් අයට කතා කරන්නට දෙන්නේ නැත තමන් පළවෙනියා වීමට උත්සාහ කරන ගතියක් තමන්ගේ කෙරුවාව වැඩිපුර කියවන ගතියක් පෙන්눔 කරනවා ඇත. එහෙත් ඒ ගැටලුවක් වන්නේ නැත. කළ දේ සමාජගත කිරීම එහිදී තමන්ගේ යටි අරුම වෙනවා ඇත. නිර්මාණශීලී අදහස ආදීද 15 වන සතියේදී බොහෝ දුරට බ්‍රහස්පතින්දයන් පමණ පසු ඊට අදාළ හේතු කාරණා ඉතා හොඳින්ම පෙන්눔 කරනවා ඇත. ලග්නාධිපති ලෙස සඳු දෙවැන්නේ තැන්පත් වී සතිය ආරම්භ කිරීම මුදල් මේ පැත්තෙන් මූල්‍යමය පැත්තෙන් තරමක තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට වෙහෙසීමක ඉඟියක් පෙන්눔 කරනවා ඇත. බොහෝ දුරට ණයක් වීමට හෝ මුදල් අඩුවක් සපුරා ගැනීමට වෙහෙසීමක්ද සතියේ පෙන්눔 කරනවා ඇත. ගමන් බිමන් ආදී දුනත් නරකම නැත. කෙසේ නමුත් දුර ගමන් ආදීදී නම් තරමක් ප්‍රවේසම් විය යුතුයි. දුර ගමන් ආදීදී සතුරන් ඇතිවීමකට ඉඩ ඇත. ගෙදරින් පිට ප්‍රදේශවලදී අන් අය සමග ගැටුම් ගැටලුවට නොයා යුතු බව මතක තබා ගත යුතුයි. රැකී රක්ෂා ආදී වැඩිපුර නිවාඩු වැඩෙන බවක් නම් පෙන්눔 කරනවා ඇත. සමාජ සේවා කටයුතු, සුබසාධන කටයුතු ආදීට නැඹුරු වීමද ඊට හේතුවක් වනවා විය හැකියි. ඉඩකඩම් දේපල ආදී සම්බන්ධයෙන් යම් පැවති ගැටලු ප්‍රශ්නද හොඳ පැත්තට විසඳාගත හැකි තත්ත්වයක් ඉදිරි සතියේදී පෙන්눔 කරයි. වෘතිය දිවියේදී එය කැපකර එය නොසරකා හැර තමන්ගේම පුද්ගලික වත්කම් ආදී වර්ධනය කර ගැනීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට වෙහෙසෙන සතියක් වනවා ඇත. ලිපි ලේඛන කටයුතු, නීතිමය අංශවලට අදාළ කටයුතු ආදීට සුබ බවක් පෙන්눔 කරයි. ඒ ඔස්සේ යන ගමනද සපත වීමක් ඇත. සිංහ ලග්නයේ ලග්නාධිපති ලෙස රවි 4 වැන්නේද සඳු ලග්නගතවද තැන්පත් වී සතිය ආරම්භ වනවා ඇත. ඉදිරි දෙසැම්බර් 7 දින සිට උදාවන ඉදිරි සතියට අදාළව ගත විට සිංහ ලග්නයේ තත්ත්වයේ ලොකු අයහපත් බවක් පෙන්눔 කරන්නේ නැත. රැකී රක්ෂා ආදී පැවතියම් තදබල ගැටලුකාරී තත්ත්වයක निराකරණය වීමක් නැත්නම් Taman ලබාගත් යම් ජයග්‍රහණයක උද්දාමය ප්‍රීති විඳීමට හැකි තත්ත්වයක් සතිය පුරාම පෙන්눔 කරනවා ඇත. තමන්ගේ වැඩ කටයුතු වල ලොකු වෙනසක් ඉදිරි සතියේදී කරાવીයි සිටිය නොහැකි. කෙසේ නමුත් කාලාත්‍රයාගේ වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් යම් ප්‍රසාදයකට පත්වීමක් බොහෝ දුරට තමන්ගේ කාලාත්‍රයා විසින් කරන ලබන යම් නිර්මාණශීලී කලාත්මක කටයුත්තක් උදෙසා තමන්ට දායක වීමක් පෙන්눔 කරනවා ඇත. එවැනි සුබ තත්ත්වයන්ද ඒ අතර පෙන්눔 කරයි. නිවාස සම්බන්ධ අලුත් වැඩියා කිරීම, නිවාස පිරිසිදු කිරීම, වාසස්ථානයේ සම්බන්ධයෙන් පැවතියම ගැටුකාරී තත්ත්වයන් निराකරණය කිරීම වැනි සලකුණුද සිංහ ලග්නයට අදාළව පෙන්눔 කරනවා ඇත. මේදී සිංහ ලග්න කරුවන් තරමක් මොළය ආශිත, හිස ආශිත පීඩාවන්ගෙන් විදවන විශේෂයෙන් බුධ, කේතු, මහදශා ගෙවන සිංහ ලග්න කරුවන් ප්‍රවේශම් විය යුතුයි. ඒ අයගේම ආශිත ආබාධ ආදී සක්‍රිය වීමකට අදාළ සලකුණු පෙන්눔 කරයි. අන් අයගේ පිට අයගේ ක්‍රියාකාරකම් දෙස නොබලා ඉන්න තරමට හොඳයි. පිට දකින්න දේවල් හේතුවෙන් තමන්ගේ මනස අවුල් කර ගැනීමකට ඉඩ ඇත. ප්‍රෙෂර් ආදී තත්ත්වයන් සක්‍රිය වීමකට ඉඩ ඇත. ඕනෝඩඩේ සතුටු වීමට යාමද ඉදිරි සතියේදී සිංහ ලග්න කරුවන්ට සුබ වන්නේ නැත. ව්‍යාපාර ආදීදී වුණත් යම් ස්ථාවරත්වයක් පවතින සතියේකි. මුදල් ආදී ලැබීමට ඇති අවස්ථා, ඒ වගේ දොරවල් වැසුණු අවස්ථා නැවත විවර වීමක් පෙන්눔 කරනවා ඇත. ව්‍යාපාරවලදී මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් වීමක් සතියේ මැදදී පමණ පෙන්눔 කරනවා ඇත.
යාන වාහන ආදී මිලදී ගැනීම සම්බන්ධ උනන්දුවක් දැක්වූ සිංහ ලග්නකරුවන්ටද බ්‍රහස්පතින්දාන් පසු ඒ සම්බන්ධයෙන් සුභ සලකුණු පහළ වනවා ඇත. ඒවා ලබා ගැනීමේ හැකියාවක් පෙන්눔 කරනවා ඇත. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ආදීනම් සුභම තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැත. කෙසේ නමුත් උසස් අධ්‍යාපන කටයුතු ආදීනම් යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. බොහෝ රැකී රක්ෂා අවස්ථාවලදී නම් තමන්ගේ යුතුයකම් වගකීම් කොටස ඉෂ්ට කර එහි ප්‍රීතිය භුක්ති වෙන තත්ත්වයක් සතිය පුරාම පෙන්눔 කරනවා ඇත. මුදල් හදල් ආදීන් උනත් ලොකු ගැටලු සහගත බවක් ඉදිරි සතියේදී සිංහ ලග්නයට අදාළව පෙන්눔 කරන්නේ නැත. අන් අයගේ කීමට ඉඩකඩම් දේපල විකිණීම් පැවරීම් වැනි දේකටද සිත පහළ වීමක් ඇත. එවැනි තත්ත්වයන්වලදී සිත පාලනය කරගත යුතුයි. සහෝදරයන්ගේ උදව් උපකාර ඇත. කෙසේ හෝ යහපත් ආකාරයෙන් ගලපාගෙන යන සතියකි. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයට අදාළව ගතිට ලග්නාධිපති ලෙස බුධ තුන්වැන්නේ සඳු 12වැන්නේ තන්පත් වී සතිය ආරම්භ වනවා ඇත. ඊට අදාළව ගතිට අනිකුත් ග්‍රහ තත්ත්වයන් අනුව විශේෂයෙන් ඉදිරි සතිය කන්‍යා ලග්නකරුවන් විදේශගත වීම හෝ දුර ගමන් වීමෙන් යෑම පවතින තත්ත්වයේ තරමක් විනාස කිරීමට උත්සාහ කිරීම වැනි දේක සලකුණු පෙන්눔 කරනවා ඇත. තමන්ගේ පැවති ගැටලුද බොහෝමයක් निराකරණය වීමක් වැනි තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. කන්‍යා ලග්නයටද ඉදිරි සතිය සුබයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු විශේෂයෙන් තමන්ගේ සහජ හැකියා ආදී වර්ධනය වන බවක් පෙන්눔 කරයි. මූර්ති නිර්මාණ චිත්‍ර ඇඳීම් අතින් කරන යම් නිර්මාණශීලී කටයුතු සයන් රැකියා ආදී තත්ත්වයන් දියුණු කරගත හැකි ඒ උදෙසා අලුත් අදහස් මනසට ගලා එන කාලයක් වනවා ඇත. ඒ උදෙසා වන ආරම්භයක්ද පෙන්눔 කරනවා ඇත. ඇඳුම් නිර්මාණය කිරීම් අත්කම් කටයුතු ආදියටද ඉතාමත්ම යහපත් බවක් පෙන්눔 කරයි. කෙටි ගමන් බොහොමයක් යෙදීමකට ඉඩ ඇත. ගෙදර රැඳෙන්නට ඇති අවස්ථා අඩුයි. පියාට තරමක් අපලයක් යෙදීමට ඇත. බොහෝ දුරට එයද බ්‍රහස්පතින්දා සිකුරාදා දිනවලදී යෙදීමකට ඉඩ ඇත. පියා සම්බන්ධයෙන් යම් රෝගී වීමක් තමන්ගේ අතපසුවක් නිසා පියාගේ කටයුත්තක් සම්බන්ධයෙන් තමන්ට පසුතැවීමට සිද්ධ වීමක් වැනි දෙයක සලකුණු පෙන්눔 කරයි. ඒවා නම් එසේ නොවීමට වග බලාගත යුතුයි. රැකී රක්ෂා ආදීදී වගකීම් ගති තමන්ගෙන් බොහෝ විට ඈත් වන ස්වරූපයක් පෙන්눔 කරයි. තමන් වෙත පවරා තිබූ බලතල වුණත් වෙන අයෙකු පවරා ගැනීමකට ඉඩ ඇත. නැත්නම් සොයන් කැමැත්තෙන් තමන්ව පැවරීමකට ඉඩ ඇත. පුද්ගලික කටයුතු කෙරේ අවධානය යොමු කිරීම ව්‍යාපාරයක් කරන දෙයකට සිත යොමු වීම ඊට හේතු වනවා ඇත. අන් අයට දියුණුවට උපදෙස් දෙන සතියකි. පූජ්‍ය පක්ෂයේ ආධ්‍යාත්මික අංශයේ කන්‍යා ලග්නය හිමි පූජකයන් වහන්සේලාගේ නම තරමක් ප්‍රසිද්ධ වීමක් කියවීමක්ද ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. බොහෝ දුරට සමාජයේ වැදගත් වන තරමක් විප්ලවකාරී වචන තමන්ගේ මුවින් පිටවන සතියකි. ඒකාකාරී බව අඩුයි. නිතර වෙනස් වීමට බලන ස්වභාවයක් පෙන්눔 කරයි. නාස්තිකාර වැඩ මුදල් හානි වීම ආදී නම් පෙන්눔 කරනවා ඇත. විදේශගත වීම ආදී කටයුතු සඳහා ඉතාමත්ම යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. විදේශ රටවල පදිංචියට ලිපි ලේඛන සකස් කිරීම ඊට අදාළ ඉල්ලුම්පස් සකස් කිරීම වැනි කටයුතු වලටද සුබයි. විදේශගත වී සිටින කන්‍යා ලග්නකරුවන්ගේ පදිංචි ස්ථාන සම්බන්ධයෙන් පැවති යම් ගැටලුකාරී තත්ත්වයක්ද හොඳ පැත්තට විසඳීමක් පෙන්눔 කරනවා ඇත. ඒ අයගේ රැකී රක්ෂා ආදීද ස්ථිර වීමක් ස්ථාර වීමක් පෙන්눔 කරයි. විශේෂයෙන් විදේශගත වී සිටින කන්‍යා ලග්නකරුවන් හොඳින් තමන්ගේ බලාපොරොත්තු සඵල වීමක් සම්බන්ධයෙන් සතුටු වීමකට හැකි තත්ත්වයක් පෙන්눔 කරන සතියක් වනවා ඇත. අඟහරු බ්‍රහස්පති මහ දශා ගෙවන අයට නම් එතරම්ම සුබ තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැත. කේතු දශාව තරමක් බාධාකාරී වනවා ඇත. තුලා ලග්නය 2021 දෙසැම්බර් 7 දිනෙන් පසු උදාවන ඉදිරි සතියක කාලයේ තුලා ලග්නයට අදාළව ගත් විට ලග්නාධිපති ලෙස සිකුරු දෙවැන්නේ සඳු 11වැන්නේ තන්පත්ති සතිය ආරම්භ වනවා ඇත. මේ තුලා ලග්නයටද ඉතාමත්ම සුබ යහපත් ආරම්භයක් වනවා ඇත. විශේෂ සඳු 11වැන්නේ තන්පත් වීමම යම් ජයග්‍රහී තත්ත්වයක මානසිකත්වයක ස්වරූපයක පිළිඹුවකි. බොහෝ දුරට සතුටින් සොම්නසින් ප්‍රීතියෙන් ඉදිරි සතිය ගත කිරීමක් පෙන්눔 කරනවා ඇත. බාධාකාරී විශේෂයෙන් බ්‍රහස්පතිගේ
බුධගේ රාහු කේතු ආදීන්ගේ බාධාකාරී මහදශා ආදී නොගෙවන තුලා ලග්න කරුවන් ඉදිරි සතියක කාලයේ ප්‍රීතියෙන් සතුටින් ගත කරන බවක් පෙන්눔 කරන ඇත. විනෝදාත්මක කටයුතු විනෝදකාමී කටයුතු පෙරපුර යෙදීමක් මෙහිදී අනුමාන කළ හැකි. තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීමට වැඩි වෙහෙසීමක්ද ඒ අතර ඇත. කතා බහේදී උනත් බොහෝ දුරට අන් අය සමග ප්‍රියමනාප වනවා ඇත. මෙතෙක් තමන්ගේ පැවතියම් දුෂ්ට ගති තරමක් නොහික් බුණු ගති ආදී බොහෝමයක් යටපත් වී තරමක නිවුණු ගතියක් ඉදිරි සතියේදී පිළිඹු කරනවා ඇත. රැකි රක්ෂා ආදී දිනුවත් තරමක් සුභ ප්‍රතිඵල ලබන සුභ ආරංචි ලබන බවක් පෙන්눔 කරයි. තමන්ගේ වැඩ කටයුතුද සොයා බලන තවත් හොඳ හිතමිතුරන් රැකි රක්ෂා ආදීදී මුණ ගැසෙන වැද වෘත්තියේ මිතුරන් යහපත් මිතුරන් මුණ ගැසෙන සතියක් වනවා ඇත. මව්පියන්ටද ලොකු අගුණයක් අපලයක් බාධාවක් පෙන්눔 කරන්නේ නැත. එසේ නමුත් පියා සමග තරමක අමනාප වීමක් සතුරුකම් ඇති කර ගැනීමක් නම් ඉදිරි සතියේදී අනුමාන කළ හැකි. සුළුසුළු ක්‍රියා සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයකි. වැඩිමල් සහෝදරයෙකුට තරමක සෞඛ්‍යමය ආබාධයක් පැමිණීමකට ඉඩ ඇත. පපුව අසිත හට ගන්නා යම් පීඩාවක් නිසා ඒ උදෙසා වෙහෙසීමකට බොහෝ දුරට තුලා ලග්න කරුවන්ට ඉඩ කාරණා පෙන්눔 කරනවා ඇත. විවාහ ආදීදී වුණත් පැවතියම් ගැටලුකාරී තත්ත්වයන් සමනය වීමක් නිරාකරණය වීමක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකි. විනෝදයෙන්ම සතුටින්ම බොහෝ කරුණු කාරණා බැහැර කරන ප්‍රශ්නකාරී තැන් වලින් ලෙස ආයන ස්වභාවයක් ඉදිරි සතියේදී තුලා ලග්න කරුවන් හට පෙන්눔 කරනවා ඇත. මරණයට ගැපු සතුන් නිදාස් කිරීම තරමක් මාරක තත්ත්වයන් මත පීඩා විඳින අය උදෙසා උපස්ථාන කිරීම වැනි තත්ත්වයන්ද පෙන්눔 කරයි. ඒවට අවස්ථාව ලැබීම ඇත. සිය කැමැත්තෙන්ම උමනාවෙන්ම ඒවට පෙන්වීමක් ඉදිරිපත් වීමක්ද ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. කොහොමත් තුලා ලග්න කරුවන් තරමක් මධ්‍යස්ස මද්දාරි ප්‍රතිපත්ති ඇති චරිත වනවා ඇත. ඒ අයගේ මධ්‍යස්ස ස්වභාවය වැඩිපුර ඔප්නං වීමක් සමාජගත වීමක් ඉස්මතු වීමක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකි. ව්‍යාපාර කටයුතු වලදී නම් තරමක් වියදම් අධික වීමක් නාස්තිකාර්ය වැඩ වැඩි වීමක් පෙන්눔 කරනවා ඇත. ව්‍යාපාරික අරමුණු වෙත තබාගෙන සිටි මුදල් තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා යෙදවීම ආර්ථික කඩාවැටීමකට හේතු වනවා ඇත. ප්‍රසිද්ධිය උදෙසා ඉස්මතු වීම උදෙසා මෙතෙක් තමන් තරමක් වෙහෙසුණු අවස්ථාවන්ගේ ප්‍රතිඵල ලැබීමක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකි. කලා කටයුතු නිර්මාණශීලී කටයුතු වලටද එම தත්ත්වය සුභ බව මෙහිදී පැවසිය යුතුයි. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති ලෙස අඟහරු 5 වෙනි තැන්පත් වී සඳු 10 වෙනි තැන්පත් වී ඉදිරි සතිය ආරම්භ කරනවා ඇත. ඊට අදාළව ගත් විට ඉදිරි සතිය වෘශ්චික ලග්නයේද බලාපොරොත්තු අරමුණු ඉෂ්ටවන රැකි රක්ෂා ආදීදී යම් කීර්තිය ප්‍රසාදය ඇතිවන බොහෝ දුරට රැකියාවට තමන් උපරිමයෙන් කැපවන ඒ උදෙසා බොහෝ කැපකිරීම් සිද්ධ කරන කාලයක් තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. ඒවායේ ප්‍රතිඵල ලැබීමක්ද ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. බොහෝ දුරට උසස් ඉහළ නිලධාරීන් සමග ගනුදෙනු කිරීමක් ඒ අය සමග යම් සම්මුතින් ආදීට එළඹීමක් ඉදිරි සතියේදී පෙන්눔 කරයි. හවුල්කරුවන් මුණගැසෙන සතියකි. හොඳ හවුල්කරුවන් සමග තමන්ගේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑමට සැලසුම් සකස් කරනවා ඇත. ඒවායේද සාර්ථක වීමක් පෙන්눔 කරනවා ඇත. විදේශගත වීම ආදීට ඌමනාවෙන් උනන්දුවෙන් සිටි වෘශ්චික ලග්න කරුවන්ටද බ්‍රහස්පතින්දා දිනෙන් පසු ඒ උදෙසා යම් සුභ පණිවිඩයක් ලැබීමක් සාධනීය කාරණා යෙදීමක් පෙන්눔 කරනවා ඇත. එහිදීද ඇත්තේ සුභ තත්ත්වයකි. විවාහ ආදීදී වුණත් පැවතියම් ගැටලුකාරී තත්ත්වයන් බාධාකාරී තත්ත්වයන් සුහදව නිරාකරණය කර ගැනීමට වෙහෙසීමක් වෘශ්චික ලග්න කරුවන්ගේ දක්නට ලැබෙනවා ඇත. එහෙත් එහිදී කාලාත්‍රය වෙත දක්වන උනන්දු වන තරමක් අඩුවනවා ඇත. තමන්ගේ ආඩම්බරකාරී බව තත්ත්වයේ ගෞරවයද ආරක්ෂා කර ගනිමින් එම ගැටලු නිරාකරණය කර ගැනීමට වෙහෙසීමක් මෙහිදී පෙන්눔 කරයි. එනම් හිස නමා ආචාර කරමින් වන සුවදශීලී බවක් නොවේ. තරමක ආඩම්බරකාරී ප්‍රතිපදාවක් සතියේ ක්‍රියාත්මක වනවා ඇත. සතිය ආරම්භයේදීම රැකියාවේ ලොකු වගකීමක් තමන්ගේ කර්මත පැටවෙනවා ඇත. එක්කෝ තමන් බලින් ඒවා බාර ගන්නවා ඇත. ගැටලුවක් නැත ඒවා ඉෂ්ට කරගත හැකි. තරමක් ලස්සන වීමට හැඩවීමට උත්සාහ කරන සතියකි. වෘශ්චික ලග්නයේ කාන්තාවන් ඒ උදෙසා වැඩි වෙහෙසක් දක්වනවා ඇත. පිට අයගේ ආකර්ෂණය ලබා ගැනීමට වැඩිපුර උනන්දු වන සතියකි.
ඒවා සඳහා යොදා ගන්න යම් ආලේපන වර්ග, කෘත්‍රිම සුවඳ විලවුන්, කෘත්‍රිම ආලේපන වර්ග හේතුවෙන් යම් අනර්ථයන් වීමකට ඉඩ ඇත. එයින් නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. තරමක මාන්නයක් මනසේ හට ගන්නා බව පැවසුවා මතක ඇති. බාධාකාරී දශා අනුදශා ගෙවන වෘශ්චික ලග්න කරුවන් එම මාන්නය නිසා නැතිවී යාමකටද ඉඩ ඇත. තමන්ගේ අවස්ථා අහිමි කර ගැනීමකටද ඉඩ ඇත. යම් ප්‍රඥාවන්ත බවක්ද යටිහිතේ තබා ගත යුතුයි. අනවශ්‍ය බරක් හිස මත පටවා ගන්නා සතියකි වැඩ ගොඩ ගසා ගන්නවා ඇත. එයින් මනස තරමක් පීඩා විය හැකි බවද මතක තබාගෙන ඉදිරි සතිය සැලසුම් කරනවා නම් හොඳයි. ඇස් රතුවීම්, ඇස්වල දෝෂ හට ගැනීම වැනි දේකද සලකුණු පෙන්නුම් කරයි. ඒ ගැනද සැලකිලිමත් විය යුතුයි. ධනු ලග්නේ, ධනු ලග්නයේ අදාළව ගත විට ලග්නාධිපති බ්‍රහස්පති දෙවැන්නේ තැන්පත් වෙමින්, සඳු නමවැන්නේ තැන්පත් වෙමින් ඉදිරි සතිය ආරම්භ වනු ඇත. එහිදී ගත කරන අනිකුත් ග්‍රහ තත්ත්වයන්ටද අදාළව ගත විට ධනු ලග්න කරුවන්ගේ ආදාය මාර්ග ආදී සරුවීමට අදාළ කාරණා බොහොමයක් පෙන්නුම් කරනවා ඇත. යම් ප්‍රසිද්ධියකට පත්වීමක්, ප්‍රසිද්ධියට අදාළ තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමක්, බොහෝ දුරට සංනිවේදන ශේෂ්‍ර, කලා නිර්මාණශීලී ශේෂ්‍ර ආදී කටයුතු කරන අයගේ එම නිර්මාණශීලී කටයුතු ආදී ප්‍රචලිත කිරීමක්, නැත්නම් ඕනෑම ව්‍යාපාරයක් කරන ධනු ලග්න කරුවෙක් තමන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රචලිත කිරීමට යම් වෙහෙසීමක් පෙන්නුම් කරනවා ඇත. එම ඉලක්ක අරමුණුද සඵල වීමක් ඉදිරි සතියේදී අනුමාන කළ හැකියි. ආයතන ක්‍රම මගින්, සමාජ සම්මත නොවන ක්‍රම මගින් මුදල් ඉපයූ ධනු ලග්න කරුවන් තරමක් නම්‍යශීලී වනවා ඇත. සමාජශීලී නම්‍යශීලී ප්‍රතිපදාවකට තමන්ගේ ව්‍යාපාර ආදිය හැඩගසා ගන්නවා ඇත. බදු වංචා නැත්නම් යම් යම් ආයතක්‍රම ඔස්සේ රජයට යම් පාඩු සිද්ධ කළ ධනු ලග්න කරුවන් එම පාඩු පියවීමට වෙරදරන තත්ත්වයක් පෙන්නුම් කරයි. දඩ ආදිය වුණත් ගෙවා දැමීමට වෙහෙසෙනවා ඇත. එවැනි සුබ තත්ත්වයන් පෙන්නුම් කරනවා ඇත. සතුරු කරදර ආදිය වුණත් අඩු සතියක් වනවා ඇත. විවාහ දිවියට අදාළව සුළුසුළු මතභේද ප්‍රශ්න ගැටලු ඇති වුණත් ඒවාද සුබදායි ලෙස විසඳා ගැනීමට පෙළඹීමක් පෙන්නුම් කරනවා ඇත. විවාහ යෝජනා ආදී එන ගතියක් නම් ඉදිරි සතියේදී පෙන්නුම් කරන්නේ නැත. ධනු ලග්නයට අදාළව ගත් විට තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන බව පවසා අයිතිවාසිකම් ඉල්ලා ගැනීමට යම් වෙහෙසීමක්, රැකියාව සම්බන්ධයෙන් තමන්ට ලැබිය යුතු දේවල් ලබා ගැනීමට යම් පෙරමුණ ගැනීමක ලකුණුද පෙන්නුම් කරයි. මධ්‍යස්ස ඒවා නම් ගලපා ගත යුතුයි. ව්‍යාපාර ආදී නම් හොඳ ප්‍රසිද්ධියකට පත්වීමක් ඇත, නම කියවීමක් ඇත. ප්‍රචාර කටයුතු වලට සුබම සතියකි. අධ්‍යාපන කටයුතු ආදී යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැත. උසස් අධ්‍යාපන කටයුතු වලට නම් තරමක සුබ තත්ත්වයක් ඇතත් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වලදී ඒවට දක්වන උනන්දුව තරමක් අඩු වනවා ඇත. දරුවන් නම් අසනීප වීමක්, දරුවන් සම්බන්ධයෙන් තරමක වෙහෙසීමක් වැනි දේක සලකුණු පෙන්නුම් කරයි. දරුවන් අනතුරු කරගන්නා බවක් ඇති බැවින් ඒ ගැනද ධනු ලග්න කරුවන් තරමක් සැලකිලිමත් විය යුතුයි. විදිස්ගත අය සමග වැඩි සම්බන්ධතා ගොඩනගා ගන්නා කාලයේදී තමන්ගේ කටයුතු වලට විශේෂයෙන් ප්‍රචාර කටයුතු ආදීට විදේශගත අයගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩි බවද මතක තබා ගත යුතුයි. බුධ සිකුරු රාහු ආදී මහදශා අතුරු දශා ගෙවන ධනු ලග්න කරුවන්ට සිරගත වීමේ යෝගයක් සක්‍රිය වීමේ ලකුණු ඇත. ඒ අය තරමක් ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. නීතිමය පැත්තෙන් විශේෂයෙන් ආරක්ෂා විය යුතුයි. නාස්තිකාර වැඩනම් වැඩිවීම ඇත. අතේ මුදල් නොරැඳීමට ඉඩ ඇත. ඥාතිවරයෙකුට යම් මාරකයක් බාධකයක් සක්‍රිය වීමක් වැනි දෙයක සලකුණුද ඔය අතර පෙන්නුම් කරනවා ඇත. ඒ උදෙසා වන යම් ගමන් විවන්ද සතියේදී අනුමාන කළ හැකි. මකර ලග්නේ, මකර ලග්නයට අදාළව ගත විට ලග්නාධිපති ලෙස සඳු සමාන සෙනසුරු ලග්නගතවද සඳු අටවැන්නේද තැන්පත් වී සතිය ආරම්භ වනවා ඇත. ඉදිරි සතිය මකර ලග්න අදාළව ඉතාමත්ම යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන බව මෙහිදී පළවෙනිම පැවසිය යුතුයි. විශේෂයෙන් සෑම අංශයකදීම ජයග්‍රාහී තත්ත්වයන්ම පෙන්නුම් කරන සතියකි. සතිය ආරම්භයේදී තරමක මාරකයක් බාධකයක් හදිසි විපතක් බාධාවක් සක්‍රිය වන සලකුණු පෙන්නුම් කළත් සතියේ මැද සහ අග කාල වන විට එම බාධාවන් සියල්ල මැඩලා තමන්ගේ ඉලක්ක අරමුණු සපුරා ගැනීම,
බොහෝ දුරට රටේ ගමේ නමක් තැනක් ප්‍රසිද්ධියක් ලැබීම ආදීට දාල කාරණා බොහෝමයක්ද පෙන්눔 කරනවා ඇත. රැකී රක්ෂා ආදීයේදී ස්ථිර බවක් ඇත. සැලසුම් කටයුතු ආදීයේදීද යම් සාධනීය බවක් පෙන්눔 කරනවා ඇත. බොහෝ කටයුතු සැලසුම් කරන කාලයේදී එම සැලසුම් සාර්ථක වීමක් ඇත. කෑම බීම ආදී උනත් අඩුවක් පාඩුවක් නොමැතිව ලැබෙන කාලයේදී තමන්ගේ ඌමනා අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට බාහිර උදව් උපකාර ලැබීම් ඇත. පිට අයගේ ආදරය කරුණාව ගෞරවය උනත් ලැබෙන වැඩිපුර ඒවා හේතුවෙන් තමන්ගේ ඉලක්ක අරමුණු සපුරා ගන්න සතියක් වනවා ඇත. මෙහිදී රැකියාවෙන් ලැබෙන උදව් උපකාරය විශේෂයෙන් මතක් කළ යුතුයි. එය යහපත් තත්ත්වයකි. විවාහ ආදී අපේක්ෂාවෙන් සිටින අය උදෙසා එම විවාහ බලාපොරොත්තු සඵල වීමට අදාළ කාරණාද මෙහිදී පෙන්눔 කරනවා ඇත. ඒ උදෙසා වන ඕනෑම කටයුත්තකට ඉදිරි සතියේ කාලයේ සුබ බව මතක තබා ගත යුතුයි. ව්‍යාපාර ආදී කරන අයට යහපත් වනවා ඇත. ව්‍යාපාරවල දියුණුව උදෙසා අලුත් අලුත් සැලසුම් සකස් කිරීම පෙන්눔 කරයි. ඒවාද ප්‍රායෝගික වෙන කළ හැකි අපේක්ෂා බලාපොරොත්තු වනවා ඇත. ඒවා ක්‍රියාත්මක කිරීමක් ඉදිරියේදී පෙන්눔 කරනවා ඇත. ගුරු වෘතීන් උපදේශනාදී වෘතීන් වල යෙදෙන මකර ලග්න කරුවන්ට මෙහිදී සුවිශේෂී බව මතක් කළ යුතුයි. එයගේම වෘතී කටයුතු සම්බන්ධයෙන් යම් ගෞරවයේ ගෞරවයක් ලැබීම මෙහිදී අනුමාන කළ හැකියි. කොහොම නමුත් gedara dora සම්බන්ධයෙන් දක්වන උනන්දුරන් තරමක් අඩුයි. දරුවන්ට අපල ඇත. දරුවන්ට මාරක බාධක හදිසි විපත් සක්‍රීය වැනි දෙයක සලකුණු පෙන්눔 කරයි. රැකී රක්ෂා ආදී යෙදෙන මකර ලග්නයේ කාන්තාවන් විශේෂයෙන් ඉදිරි සතියේ කාලයේ තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. දරුවන් අමතක වී යාමකට ඉඩ ඇත. තමන්ට ලැබෙන දේවල් අනුන්ගෙන් ලැබෙන ප්‍රසාද ආචාර කිරීම ආදී හේතුවෙන් තමන්ගේ පුද්ගලික දිවි තරමක් අමතක වී යාමකට ඉඩ ඇත. ඒවා එසේ නොවීමට මකර ලග්න කලුවන් ඉදිරි සතියේදී වග බලා ගත යුතුයි. ධර්ම කර්මාධිපති නම් රාජයෝගයේ සක්‍රිය වන කාලයක් බැවින් රජයේ ඉහළ තනතුරු තාන්නමාන අපේක්ෂාවෙන් සිටි අයද මෙහිදී බලාපොරොත්තු වෙ සිටිනා නම් හොඳයි. ඒවා ලැබීමට අදාළ කාරණාද සඵල වීමක් මේ අතරම ලියවි ඇත. කුම්භ ලග්නයේ කුම්භ ලග්නයට අදාළව ගත විට ලග්නාධිපති ලෙස සෙනසුරු 12 වන්නේද සඳු ග්‍රහයා 7 වන්නේද තැන්පත් වී සතිය ආරම්භ වන ඇත. කුම්භ ලග්නයට අදාළවද විශේෂයෙන් මානුෂ්‍යවාදී ගුණාංග බොහෝමයක් ඔප්නැං වෙන බොහෝ දුරට අවංකව අව්‍යාජව සමාජයට ලෝකයට යමක් කිරීමට තමන්ගේ යටහිතින්ම සිතීලි සකස් වන තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. ඒවා හේතුවෙන් ලැබෙන සමාජ ප්‍රසාදයේ වැඩි බවක් ඇත. බොහෝ දුරට යම් යම් පාසල් ආදීදී වුණත් රැකී රක්ෂා ආදීදී වුණත් තනතුරු තාන්නමාන ලැබීම් ඒවායේ උසස් තත්ත්වයන් ලැබීම් තමන්ට ගෞරව ලැබීම් බොහෝමයක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකි කලා කටයුතු නිර්මාණශීලී කටයුතු ආදියට දක්වන උනන්දුවද වැඩි සතියකි. බොහෝ දුරට කලා භාණ්ඩයක් නිර්මාණශීලී තරමක පාලුවකාංශය මකා ගැනීමට අවශ්‍ය වන යම් නිර්මාණශීලී කටයුත්තක යෙදීමක්ද ඉදිරි සතියේදී අනුමාන කළ හැකි. ඇඟලුම් රූපලාවන්‍ය හෝටල් ක්ෂේත්‍ර ආදියට අදාළ වෘතීන්වල යෙදෙන කුම්භ ලග්න කරුවන්ටද සුභ ආරංචි ලැබෙන සුභ ප්‍රතිඵල ලැබෙන සතියක් වනවා ඇත. එහිදීද ඇත්තේ යහපත් බවකි. ආගමික කටයුතු ආධ්‍යාත්මික කටයුතු ආදීට නැඹුරු වීමක් ඇත. පූජ්‍ය පක්ෂයේ උදව් උපකාර උපදේශ යහමින් ලැබෙන තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. විශේෂයෙන් පියා සමග ඉතා සුවදශීලී තත්ත්වයක් පෙන්눔 කරයි. පියාගෙන් ලැබෙන දායාද ආදීටද උරුමකමක් ඒ අතරම පෙන්눔 කරනවා ඇත. දියුණුවකට ප්‍රසිද්ධ වීමකට අදාළ බොහෝ කාරණා මේ අතර සැඟවී ඇත. ව්‍යාපාර ආදී යෙදෙන කුම්භ ලග්න කරුවන් තමන්ගේ ව්‍යාපාර ප්‍රසිද්ධ කර ගැනීමට ඒවා සම්බන්ධයෙන් යම් යම් ප්‍රචාර කටයුතු දියත් කිරීමට ඉදිරි සතිය ඉතාමත්ම යහපත් බව මෙහිදී මතක තබා ගත යුතුයි. විශේෂයෙන් අඟහරුවාදා බාධාදා දිනවලදී නම් තරමක බාධාකාරී තත්ත්වයක් හදිසි කරදරයක් වැනි දෙයක් සක්‍රිය වීමක ලකුණු පෙන්눔 කරනවා ඇත. ඒ කාලවලදී ප්‍රවේශම් වන්න අමාත්‍යෝගයක් සක්‍රිය වන සතියක් බැවින් රජයේ තාන්නමාන්න අපේක්ෂාවෙන් සිටි දේශපාලකයන් හට රාජ්‍ය නිලධාරීන් හටද ඉතාමත්ම යහපත් බව මෙහිදී පෙන්눔 කළ හැකියි. රැකී රක්ෂා ආදී කෙරෙහි දක්වන උනන්දු වැඩි. ව්‍යාපාර ආදී කෙරෙහි දක්වන උනන්දු තරමක් අඩු සතියක් වනවා ඇත. කාලයකට පසු පැමිණි තරමක සුබම බවක් පෙන්눔 කරන සතියකි. කුම්භ ලග්නයට අදාළව ගත් විට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සූදානම් වීම යහපත් වනවා ඇත.
මීන ලග්නය ලග්නාධිපති ලෙස බ්‍රහස්පති 11වැන්නේද සඳු 6වැන්නේද තැන්පත්වේ ඉදිරි සතිය මීන ලග්නයට අදාළව ආරම්භ වනව ඇත මීන ලග්නයට අදාළව ගත විට විශේෂයෙන් සඳු 6වැන්නේ තැන්පත් වීමම තරමක රෝගී බවක් සතුරු බිය බවක් යම් තරමගේ සෞඛ්‍ය තත්ත්වයට ඇතිවන බාධාකාරී බවක් පිළිබිඹු කරන බව මතක තබා ගත යුතුයි ඒ වාද සමග ඉදිරි සතිය ආරම්භ කිරීමට සිද්ධ වනව ඇත පන්සලකට වෙහෙර විහාරස්ථානයකට බොහෝ දේවල් පරිත්‍යාග කරන ආගමික කටයුතු සම්බන්ධයෙන් ආධ්‍යාත්මික දියුණුව සම්බන්ධයෙන් සුළු උනන්දුවක් දක්වන තත්ත්වයක්ද සතිය ආරම්භයේදී පෙන්눔 කරයි කරන්නට වැඩක් නැති සතියකි වගකීම ආදී වුණත් ඕනට වඩා කරේ දමා ගන්නේ නැත ඒ වයි නිදහසේ පාඩුවේ සිටීමට වෙරදරීමක් ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත එහෙත් රැකියාව සම්බන්ධයෙන් ලොකු අරුබුදයක් පෙන්눔 කරන්නේ නැත ඉදිරි සතිය තරමක හෝ බාධාවක් පැමිණීමට ඇත්තේ මීන ලග්නයේ බව මෙහිදී මතක තබා ගත යුතුයි 93 වැඩ දුබල වැඩ කරන බවක් පෙන්눔 කරයි තමන්ගේ ඉඩමක් දේපලක් පරිත්‍යාග කිරීමක් පැවරීමක් වැනි දෙයක සලකුණුද ඒ අතර ලියවි ඇත කෙසේ නමුත් අත්හැරීම නම් ප්‍රතිපදාව ප්‍රගුණ කරනවා නම් එලෙස පරිත්‍යාග කරත් ගැටලුවක් නැත එහෙත් පසුව පසුතැවෙන තීරණ ඉදිරි සතියේදී මීන ලග්න කරුවන් ගන්නා බැවින් ඒ ගැනද කල්පනා කර බලා තමන්ගේ හිතට මනසට එන හැඟීම් අනුවම තීන්දුව තීරණ ගැනීම අයහපත් බව මෙහිදී මතක තබා ගත යුතුයි පෞලෙන් පිට අයගේ පෙරැත්ත නිසා පෞල් දිවිය සම්බන්ධයෙන් සුළු මතභේද හට ගැනීමකට ඉඩ ඇත විවාහ වී සිටින මීන ලග්න කරුවන් තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ගෙන් උනත් ඕනට වඩා උපදෙස් ගැනීමට යම ඉදිරි සතියේදී එතරම් යහපත් වන්නේ නැත තමන්ට අවංකව ලැබෙන උපදෙස් වලට වඩා පෞල් දිවිය විනාශ කිරීමට එහි යම් ගැටුම් ගැටලු ඇති කර ගැනීමට ලැබෙන උපදෙස් වැඩි බව මෙහිදී මතක තබා ගත යුතුයි සෞඛ්‍ය පැත්තෙන් සහ ගුත්තමය පැත්තෙන්ද යම් යම් බාධා පැමිණෙන සතියකි නිරන්තරයෙන් පිරිත් ආදීද සවන් දෙනවා නම් හොඳයි තුර ගමන් විවන් ලොකෝට පෙන්වුම් කරන්නේ නැත අවශ්‍ය මුණුත් ගෙදරින් නිවසින් එළියට බසිනවා මිස හැකිතාක් නිවසට වී සිටීමට පෙරදරන සතියක් වනව ඇත සහෝදරයන් සමග යම් මතභේද හට ගැනීමක් අරුබුද හට ගැනීමක්ද මේ අතර පෙන්වුම් කරනව ඇත මව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආදී ගැනද එතරම් යහපත් තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැත ආලෝක පූජා විහාර විහාරස්ථාන ආදී නඩත්තු කටයුතු වැනි කටයුතු වලට වල යෙදීමද මෙම අපල සඳහා හොඳ ශාන්ති කර්මයක් වනවා ඇත සහෝදරයෙකුට යම් අනතුරක් මාරකයක් බාධකයක් සක්‍රිය වීමකට ඉඩ ඇති බැවින් ඒ ගැනද සැලකිලිමත් වනවා නම් හොඳයි ලග්න 12ට අදාළ තත්ත්වයේ මෙසේයි 2021 දෙසැම්බර් 7 සිට උදාවන ඉදිරි සතියක කාලය අප දී ඇති තත්ත්වයන් උපදේශ 90 පින්වා දී ඇති තත්ත්වයන්ට මුහුණ දීමට සූදානම්ව සතිය ගත කරනවා නම් හොඳයි මෙහිදී මෙහි අනර්ථකාරී තත්ත්වයන් බාධාකාරී දශා අනුදශා ගෙවන ගෝචරයන් ගෙවන අයට වැඩි බව මතක තබා ගත යුතුයි මෙතන සිට ඉදිරි සතියට අදාළ නැකත් ආදී සම්බන්ධයෙන් තත්ත්වය විමසා බලමු මම දෛවඥ ප්‍රියදර්ශන ආරිරත්න ගල්කිස්ස